මත්තල හෙට දවස 16 කණ්ඩායමේ ඉරණම 2020 ජනාධිපති අපේක්ෂකයා දේශපාලන වේදිකාවේ මේ දිනවල තිබෙන මේ ප්‍රශ්න ගැන අසනු කතා දැන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ තුට්ටු දෙකට කුණු කොල්ලෙට දැන් විකුණන්න සූදානම් කරලා ස්වාභාවික මරණයකට ලක් කළා අපේ තාණ්ඩුව බය අඩු නැතුව මාතෘකා හදලා දෙනවා තාම කැබිනට් පත්‍රිකාවක් ඒ වෙනුවෙන් ඇවිල්ලත් නැහැ අපි කියලා තියන්නේ මත්තල ගුවන් තොටුපළ වීගබඩාවක් කරන්න නෙමෙයි ඒක සම්වර්ධනය කරන්න ඕනේ හැබැයි ඒකේ ගුවන් යානාවක් ගේන්න ඕනේ ඒක ඉන්දියාවත් එක්කද චීනෙත් එක්කද ඇමරිකාවත් එක්කද නැත්නම් ලංකාවේ මිනිහෙක් එක්කද කියන එක වෙනම කතාවක් එහෙම කියලා අපි ඒක විකුණන්න දෙන්නේ නැහැ ඒ පිළිබඳව අවසාන තීන්දුවක් අරගෙන නැtei කියන එක මට කියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්තිය අනුව විකිණීමට තමයි වඩාත්ම කැමති අන්න ඒ නිසා තමයි ආණ්ඩුවෙන් ඉවත් වෙලා එළියට බැස්සේ සමාරයට සමාරායක පුද්ගලික ප්‍රශ්න තියෙනවා 16 දෙනෙක් එළියට ඇවිල්ලා සමාහයට එක්කෙනෙක් දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නම කියනවා 16 දෙනා එළියට ආවේ එක පොදු පරමාර්ථයක නම් ඒ 16 මේ පොදු පරමාර්ථයේ කටයුතු කළ යුතුයි අපි 16 දෙනා එළියට ඇවිල්ලා අපි වැඩ කරන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක පොළොන්නරුව දිනන දෙකේ යල කියලා එකක් නාලා දිනනවා දෙකේ මන්නන් නාලා දිනන හැබැයි දෙකේ යලේ වතුර පොඩ්ඩයි දින් එහා පැත්ත උඩ පේනවා පරාක්‍රම සමුද්‍රයේ මූද වගේ ඉන්දන් දෙකේ යලේ වතුර මැදලා ගිහිල්ලා මූදර පයින්නද කියන්නේ පරාක්‍රම සමුද්‍රයේ ගැඹුර දන්නවද කොච්චරද කියන්නේ දන්නේ නැහැ දෙකේ යලේ ගැඹුර මන් දන්නව මෙච්චරයි කියලා එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැඹුර මන් හොඳට දන්නවා එතන අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරෙයි අදත් හෙටත් එතකොට මම වචනයක්වත් කියලා නැහැ කවදාවත් කියන්නෙත් නැහැ හැබැයි ඒක ඇතුලේ එතන තියෙන්නේ පුද්ගලවාදී සංකල්පයක් ඊළඟට එතන ඇවිල්ලා අර ඔක්කොම වඩේ එකතු වෙලා ඉන්නේ සියලු දෙනාම කපුවෝ අර මේ දෙයියන්ට ආවදේව කරන්න යන්නේ කට්ටිය පූජා වට්ටි අරන් ගිහලා තියෙනවා එතන තියලා වැඳලා එනවා